අති ගෞරවණීය මහා සංඝරත්නය නවසරයි සමක ජනවල වේගේ නායක උත්තරේතර පාර්ලිමේන්තුවේ ගරු විපක්ෂ නායක ඔබෙත් මගෙත් අපි සියලු දෙනාගම නායක අපේ සජිත් ප්‍රේමදාස මැතිතුමනි ඒවගේම සමක ජනබල වේගේ මහලේකම් ඒවගේම මොනරාගල දිස්ත්‍රික් නායක හිටපුගරු අමාත්‍ය වත්මන් පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් මන්දුම් බණ්ඩාර මැතිතුමනි ඒවගේම මේ ගොවි සම්මේලන සංවිධානය කරන මේ නායකයා වසයෙන් කටයුතු කරන අපේ පක්ෂයේ ඊළඟ ආණ්ඩුව ළඟ ළඟම ඉන්න අමාත්‍යවරයා නලින් බණ්ඩාර මැතිතුමනි ඒ වගේම මොනරාගල දිස්ත්‍රික් හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ වගේම හිටපු ගරු නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මැතිතුමනි ඒ වගේම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මැතිනියනි ඒ වගේම අපිට දැවන්ත ශක්තියක් ලබා දෙන්න පොදුජන පෙරමුණේ සිට අපිට එකතු වෙලා අපිට සමගි ජනබල වේගයට දැවන්ත ශක්තියක් ලබා දෙන අපේ වසන්ත යාපාකරු මන්ත්‍රීතුමනි ඒ වගේම උපුල් ගලප්පත්තිකරු මන්ත්‍රීතුමනි ඒ වගේම මොනරාගල දිස්ත්‍රික් හිටපු ගරු පාර්ලිමේන්තු මන්ත්‍රී හිටපු රාජ්‍ය අමාත්‍ය වෙළඳ රාජ්‍ය අමාත්‍ය ජයසුන්දර විජේකෝන් මැතිතුමනි ඒ වගේම ඌව පළාත් සභාවේ හිටපු ගරු මන්ත්‍රී ඒ වගේම බිබිල ආසනයේ සංවිධායක හරෙන් ධර්මදාස මැතිතුමනි ඒ වගේම හිටපු පළාත් සභා මන්ත්‍රී රෝයි කාලින්න මැතිතුමනි ඔබතුමාලා වගේම බස්නාහිර පළාත් සභාවේ හිටපු ගරු සෞඛ්‍ය අමාත්‍යතුමනි ඒ වගේම මේ මොනරාගල දිස්ත්‍රික්කයේ නියෝජනය කරන හිටපු ප්‍රාදේශීය සභා සභාපතිතුමාලා උපසභාපතිතුමාලා විපක්ෂ නායකතුමාලා ගරු මන්ත්‍රීතුමාලා වගේම මෙවර පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයට තරඟ කරපු මොනරාගල දිස්ත්‍රික් සංවිධායකවරුන් වෙන බුද්ධික ඉන්දික අත්තනායක මැතිතුමා රොෂාන් ඒකනායක මැතිතුමා ධම්මික සෙනවිරත්න මැතිතුමනි ඔබතුමාලා ඒ වගේම අපේ වැල්ලවාය ආසනයේ සහායක සංවිධායකවරුන් වෙන දගස් සුනන්ද මැතිතුමා ඒ වගේම බුද්ධික සමරසිංහ මැතිතුමා කැලුම් නිසාන්ත කැලුම් මැතිතුමා ඒ වගේම ලක්නාත් මැතිතුමනි ඔබතුමාලා වගේම මෙවර අපිට දැවැන්ද සත්‍යයක් ලබා දෙන්න මේ වැල්ලවාය ආසනයෙන් බුත්තල ප්‍රාදේශීය සභාවටයි සභාවෙන් එවගේම වැල්ලවාය ආසනයේ කතරගම ප්‍රාදේශීය සභාවෙන් අපි සමග එකතු වෙන අපේ කතරගම ප්‍රාදේශීය සභාවේ හිටපු ගරු උපසභාපති ඩී.වී. සාන්ත මැතිතුමා ඒ වගේම හිටපු ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී අපේ ඉන්දික ප්‍රසාද් මැතිතුමා එහෙම නැත්නම් කතරගම මහත්තයා ඒ වගේම චාන්දනී හිටපු ගරු මන්ත්‍රීතුමිය චාන්දනී ගාල්ලෙවත්ත මැතිනිය ඒ වගේම පුත්තල ප්‍රාදේශීය සභාවේ සුනිල් රත්නායක ගරු මන්ත්‍රීතුමා ඒ වගේම ජ්‍යෙෂ්ඨ මන්ත්‍රී හිටපු ගරු සුනිල් කළුපාන මන්ත්‍රීතුමා ඒ වගේම ප්‍රාදේශීය සභාවේ හිටපු ගරු මන්ත්‍රී ආනන්ද කුමාරතුංග මැතිතුමා ඒ වගේම වැල්ලවාය කලාපයේ හිටපු කලාප අධ්‍යාපන අධ්‍යක්ෂක පොදුජන පෙරමුණේ වැල්ලවාය ආසනයේ කොට්ටාසේ සංවිධායක ඩී.එම්. සිරිවර්ධන මැතිතුමා ඒ වගේම බිබිල ප්‍රාදේශීය සභාවේ මන්ත්‍රීගරු උබේසේන මැතිතුමා ඇතුළු මේ ස්ථානයට පැමිණ සිටින තමුන් වහන්සේලා සියලු දෙනාගේම අවසරයි. දැනෙනවා නේද අවුරුදු 30කට පස්සේ අර සතා සිව්පාවට සුනාමි එනකොට දැනෙනවා වගේ ආණ්ඩුවක් එනකොට මුලේ තියෙන දියුණු මිනිසුන්ට ආණ්ඩුව එන බව දැනෙනවා නේද? ඒ දැනෙන නිසා තමයි අද මේ දිස්ත්‍රික්කයේ ජනතාව
රෝජ පැඳිලා අපේ නායකතුමා ජනාධිපතිවරයා වතෙන් පත් කරන්න තමුන්නාන්දේලා ඒක රතු වෙලා ඉන්නේ. තමුන්නාන්දේලාගෙන් වැඩි පිරිසක් මේ දිස්ත්‍රික්කයේ ගොවි ජනතාව නියෝජනය කරමින් පැමිණ සිටින්නේ. එහෙමනම් ගොවි ජනතාව වෙනුවෙන් අපේ නායකතුමා සූදානම් වෙනවා. තමුන්නාන්දලට වුණ අසාධාරණකම් අවුරුදු 30ක් තිස්සේ තමුන්නාන්දලට වුණ අසාධාරණකම් සාධාරණය කරන්න ඒ නායකතුමාට සත්‍යයක් වෙන අපේ මොඩරාගල දිස්ත්‍රික් නායක රංජිත් මද්දුමබණ්ඩාර මැතිතුමා ඊළඟ පුටුවට එනකොට අග්‍රාමාත්‍යවරයා වෙනකොට අපිට තමුන්නාන්දලට වුණ අසාධාරණකම් සාධාරණ කරන්න අපිට හැකියාව තියෙනවා. තමුන්නාන්දලා නියෝජනය කරමින් මෙවර 2025 පාර්ලිමේන්තුවට ගොවි පවුලකින් බමත් සම්බන්ධ කරපු තමුන්නාන්දලා වෙනුවෙන් ආනන්ද කුමාරතිරි මැතිතුමත් ජයසිංහ බණ්ඩාර මැතිතුමත් හරෙන් ධර්මදාස මැතිතුමා සමග මේ වේදිකාවේ මොනරාගල ඉන්න නායකෝ සියලු දෙනාම සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ ආණ්ඩුව තුලින් තමුන්නාන්දලා වෙනුවෙන් කටයුතු කරනවායි කියන ප්‍රකාශය කරන්න කැමැති ගරු මිත්‍රවරුනි මේ රටට මේ වෙල්ලස්සට නලින් බණ්ඩාර මන්ත්‍රීතුමා හිටපු ඇමතිතුමා කිව්වා වගේ මේ වෙල්ලස්සට 1815 ඉංග්‍රීසීන් කරපු විනාශය වැව් අමුණු විනාශ කරලා පළල දරන ගස්කොළ විනාශ කරලා මේ දිස්ත්‍රික්කේ වෙල්ලස්සේ වෙහෙර විහාර විනාශ කරලා ඒ විනාශය ගොඩ ගන්න අපි තමුන්නාන්දලා වෙලුවෙන් අපේ නායකයා ඉදිරිපත් කරනවා. ඒ වගේම එදා ඉංග්‍රීසීන්ට එහා ගිය විනාශයක් රාජපත්තවරු මේ දිස්ත්‍රික්කයට කරලා තියෙනවා. එහෙමනම් මේ විනාශයන් නැවත ඇති කරලා මේ වෙල්ලස්ස සංවර්ධනය කරලා මේ වෙල්ලස්ස ගොඩගන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් මේ රට ගොඩ නගන තත්ත්වයක් පත් කරගනිමුයි කියන ඉල්ලීම කරනවා. ඒ වගේම තමයි 77 ආණ්ඩුව ඇවිල්ලා කුමාරදාස මන්ත්‍රීතුමා වැල්ලවායිනුත් මොනරාගලෙන් පුංචි බණ්ඩාර මන්ත්‍රීතුමාත් බිබිලෙන් ධර්මදාස වන්නාර මැතිතුමාත් එකතු වෙලා මේ එදා 77 කරපු සංවර්ධනය කුමාරදාස මන්ත්‍රීතුමා සේවනගල සීනි කර්මාන්ත ශාලාව හදලා වැල්ල පැල්වත සීනි කර්මාන්ත ශාලාව හදලා මේ තුන් දෙනා එකට අත්තල් බැඳගෙන මොනරාගල දිස්ත්‍රික්කයේ සංවර්ධනය කරා වගේ නැවත එවැනි සංවර්ධනයක් මොනරාගලට ගෙන එන්න සජිත් ප්‍රේමදාස මැතිතුමාගේ නායකත්වයෙන් කටයුතු කරනවා කියන ප්‍රකාශය කරමින් මෙම උත්සවය සාර්ථක කරගන්න අපිට සහයෝගය ලබා දුන්නු සියලු දෙනාටත් මේ වෙල්ලස්සේ ගොවි ජනතාවටත් මගේ අවංග ස්තුතිය ප්‍රදානය කරමින් තමුන්නාලා සියලු දෙනාටම මගේ ගෞරවනීය ස්තුතිය ප්‍රදානය කරමින් මම සියයට වෙනවා එළබෙන මැතිවරණේ සමගි ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස මැතිතුමා ජනාධිපතිවරයා වතෙන් පත් කරගනු වෙයි කියමින් සියලු දෙනාටම ජය ප්‍රාර්ථනා කරමින් මම නියද වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.